ගම්පහ වලව්වත්තේ පදිංචිව සිටි ශ්‍රියා කුමුදුනි පුතුන් දෙදෙනෙකු හා සැමියා සමග ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙමින් යන්තම් සිය ජීවිතය ගටගස්සාගත් දිරිය කාන්තාවක්. ඇය හඳුන්කුරු කර්මාන්තය තමන්ගේ ජීවන උපාය කරගත්තා. කුඩා පුතුන් දෙදෙනාගේ අඩුපාඩු සැපීමට තරම්වත් සරිලන මුදලක් කුමුදුනිලාගේ ව්‍යාපාරෙන් නොලැබුණු නිසා සමහර අවස්ථාවල වේලක් ඇර වේලක් සොයා ගැනීමටත් ඔවුන්ට මහත් ගැටලුවක් බවට පත් වුණා. එවන විට දරුවන්ද කුඩා අවදියේ පසු වුණා. ස්ථිර නිවසක් ඔවුන්ට තිබුණේ නැහැ. අඩුම තරමේ සැමියාටත් ස්ථිර රැකියාවක් තිබුණේ නැහැ. දෙලොවක් අතර සිරවේ සිටි ශ්‍රියා මේ දුකින් ගොඩ යාමට මගක් සෙව්වේ මෙන්න මේ අතරතුරයි. ඒ 1981 වසර ශ්‍රියා තම දරුවන් විඳින දුක් කන්දරාව සහ ඉහට ස්ථිර වහලක්වත් නොමැති මේ දරු පවුලේ අනාගත සුබ සිද්ධිය උදෙසා මැද පෙරදිග රැකියාවකට යාමට තීරණය කළේ තමන්ගේ මවගේ බාරේ ආදරණීය දරුවන් තබමින්. තම දියණියගේ දරුවන් විඳින දුක් ගැන සිතූ ශ්‍රියාගේ මව දියණියගේ දරුවන් ප්‍රකබලා ගැනීමට එකඟ වූ පසු 1981 වසරේ දිනක ශ්‍රියා කුමුදුනි පෙරේරා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සාජා නුවරට පිටත්ව ගියා. එවකට ඇයට ලැබුණු සේවා ස්ථානීය යහපත් එකක් වුණා. ඇය ඇගේ මාසික වැටුප නොමරදවා නිවසට එව්වා. දින සති මාස වසරවල් මේ ආකාරයට ගෙවී ගියා. ආච්චිගේ සෙවනේ හැදුණු ලොකු පුතා චමින්දට වයස අවුරුදු 19 පිරිද්දීමෙන් පසු ඔහුද තමන් සිටිනා රටට ගෙන්වාගත් ශ්‍රියා චමින්ද පුතුටත් එරටින් රැකියාවක් සොයා දුන්නා. එතනින් සිට මේ දක්වා සියලු දේ කඳුළු අතරින් චමින්ද කියූ ලෙසම මෙහි සටහන් වන්නේ තවත් කිසිම දරුවෙකුට එසේ නොවේවා යන ප්‍රාර්ථනාව ඇතිවයි. අපේ අම්මා රට ගියේ අපේ පවුලේ නැතිබැරිකම් ගොඩ අරගන්න. අම්මා රට යද්දී මං ගොඩක් පොඩි. මට බාල මල්ලි කෙනෙකුත් හිටියා. ඒ කාලේ අම්මා එවපු සල්ලිවලින් මමයි මල්ලි හොඳින් ඉගෙන ගත්තා. අපි හැමෝම තුන් වේල බඩ කට පිරෙන්නම කෑවා. පස්සේ මට අවුරුදු 19 පිරුණට පස්සේ අම්මා මාව ඒ රටට ගෙන්වාගෙන මට රස්සාවකුත් හොයලා දුන්නා. ඒ කාලේ නම් හරිම සුන්දරයි. පුංචි කාලේ මව් සෙනෙහස නැති වුණු මට අම්මගේ සෙනෙහස උපරිමෙන්ම භුක්ති විඳින්න ලැබුණා. මම අවුරුදු 2ක් ඒ රස්සාව කරගෙන සතුටින් හිටියා. ඒ අතරේ දවසක් ලංකාවෙන් හදිස්සි පණිවිඩයක් ආවා. අපේ මල්ලි වැලිවේරිය බෝම්බ ප්‍රහාරයකින් නැති වුණා කියලා. ඒ වෙලාවේ අම්මත් මමත් අන්ත අසරණ වුණා. අම්මා එයාගේ පාස්පෝර්ට් එක වීසා ගන්න දීලා තිබුණේ. පොත නැවත දෙන්නේ වීසා ගැහුවට පස්සේ. මේ හේතුව හින්දා අම්මා මාව විතරක් ලංකාවට එව්වා. මල්ලිගේ අවමගුලෙන් පස්සේ මමත් විවාහ වුණා. පස්සේ මං ආපහු රට ගියේ නැහැ. අම්මා කලින් ගෘහ සේවිකාවක් වශයෙන් එරටේ රැකියාව කළා. පස්සේ අම්මට ඒ රටේ ඉස්කෝලේක පිරිසිදු කිරීමේ රස්සාවක් හම්බ වෙලා තිබ්බා. පස්සේ අම්මා ඒ රස්සාව කළා. ඒ රස්සාව ලැබුණට පස්සේ අම්මා කුලි නිවසක් අරන් ජීවත් වුණා. ඒ දවස්වල අම්මගේ බඩේ ගෙඩියක් ඇවිත් එහෙදි ඔපරේෂන් එකක් කළා. ඒකටත් ලොකු වියදමක් ගියා. අපිටත් වියදම් කළා. ඉතින් මේ හේතු හින්දා අම්මගේ අතේ සල්ලි ඉතිරි වුණේම නැහැ. පසුගිය කාලේ ඉඳලම අම්මා මේ නොවැම්බර් මාසේ ලංකාවට එන්න සල්ලි එකතු කරමින් හිටියා. ඒ රටේ අම්මා හිටපු ගෙදර කාමර 3ක ලොකු ගයක්. ඒ හින්දා ඒකේ ඉතුරු කාමර 2 කුලියට දෙන්න අම්මා තීරණය කළා. මගේ ලොකු දුවත් නෝනත් අම්මා එහෙට ගෙන්න ගත්තා. දුවගේ ඉස්කෝලේ නිවාඩුවට හැමදාම රැට අම්මා අපිත් එක්ක ස්කයිප් වලින් කතා කරනවා. නමුත් පහුගිය අගෝස්තු 13 වෙනිදායින් පස්සේ අම්මා කතා කළේම නැහැ. මට ලොකු බයක් දැනිලා මං ළඟ තිබුණු ෆෝන් නම්බරයට කතා කළා. අම්මා මේ නොවැම්බර් මාසයේ 2 වෙනිදා ලංකාවට එන්න හිටියේ. ඒ ගැන අහන්න තමයි මම වැඩියමත් අම්මට කතා කළේ. මගේ කැමැත්ත තිබුණා මගේම කියලා වැඩපලක් පටන් ගන්න. නමුත් මෙහෙන් යාළුවන්ගෙන් සල්ලි වලට ගත්ත බඩු මැෂින් කිහිපෙකුත් මා ගාව තිබුණා. ඒව ගන්න මට උදව් කළේ මගේ අහිංසක අම්මා. තව ප්‍රධාන මැෂින් කිහිපයක් ඕනේ නිසා අම්මා ඇවිත් මට ඒවා අරන් දුන්නට පස්සේ ව්‍යාපාරය පටන් ගන්නයි මම හිතන් හිටියේ. ඒ ලබන අවුරුද්දේ, ඒ කියන්නේ 2020 ජනවාරි 1 වෙනිදා මට ස්ථීරම ආදාය මාර්ගයක් හදලා දීලා අම්මා රටින් එන්න හිටියේ. අම්මගේ ළඟ මට ගන්න එකතු සල්ලි 115,000 වඩා තිබ්බා. රත්රන් බඩුත් 100,000ක් තිබුණා. ඒවා මගේ දුවට පෙන්නලා තිබුණා. දුව අම්මා ගාව ඉන්නකොට අම්මගෙන් ආරංචියක් නැති නිසා අම්මගේ යාළුවෙක් වෙලා හිටපු ඉන්දියානු දෙමළ කාන්තාවක් වන උනු මරුවාන් කියන කෙනාට මම කෝල් එකක් ගත්තා. එයා තමයි මට ඉස්සෙල්ලාම කිව්වේ මගේ අම්මා ෆ්‍රිජ් එකේ මරලා දාලා තියෙනවා කියලා. අම්මගේ යාළුවෝ ඔක්කොමලා මේ මරණයෙන් පස්සේ අපිව මගහැරියා. එයාලට නීතියෙන් ප්‍රශ්න එයි කියලා එයා බය වුණා. කෝල් එකක්වත් දුන්නේ නැහැ ඒ රටේ පොලිසියට තියෙන බයට.
අන්තිමේදී මම අම්මව අඳුරන අම්ම හිටපු ගෙවල් ළඟ ඉන්න ලංකාවේ අංකල් කෙනෙක්ගෙන් අම්ම ගැන විස්තර ඇහුවා. එයා මට ඇත්තම කතාව කිව්වා. අම්මගේ ඝාතනයෙන් පස්සේ ඒ රටේ පොලිසිය අම්ම නැවතිලා හිටපු ගෙටත් සීල් තිබ්බා. ෆ්‍රිජ් එක පිටින්ම මිනිය හොස්පිටල් ගෙනිච්චා කියලා තමයි ඒ අංකල් කිව්වේ. මිනි මරුවා අම්ම හිටපු ගෙදර ලයිට් ඕෆ් කරලා ෆ්‍රිජ් එකේ විතරක් කරන්ට් එක ඕෆ් නොකර යන්න ගිහින් තියෙන්නේ. මේ තොරතුරු මට එහෙන් ආවට පස්සේ මගේ ඔළුවට කිසිම අදහසක් ආවේ නැහැ. කරන්නේ මොනවද කියලාවත් මට හිතාගන්නට බැරි වුණා. මමත් මගේ බිරිඳත් දුවත් සිය දහස් වාරයක් මේ හින්දා වැළපෙන්නට ඇති. පස්සේ මම විදේශ කටයුතු අමාත්‍යංශයට ගිහින් අම්මාගේ මිනිය ලංකාවට ගෙන්වලා දෙන්න කියලා ඉල්ලුවා. ඊට පස්සේ තමයි 27 වෙනිදා අම්මගේ දේහය ගුවනින් ලංකාවට එවලා තිබ්බේ. මීගමුව මහරෝහලේදී වැඩබලන මහේස්ත්‍රාත් ගොඩ්ෆ්‍රි කුරේ මහතා මරණ පරීක්ෂණය කරලා අධිකරණ වාර්තාවක් ගේන්න එවලෙම නියෝග කළා. 28 වෙනිදා හවස මිනිය ගෙදරට ගෙනාවා. 29 වෙනිදා අම්මගේ අවසන් කටයුතු කළා. ඇත්තටම මම හිතන් හිටියේ අපේ අම්මව කපල කොටලා මල්ලා කිරා. නමුත් එදා ඒ අවසනවන්ත දවසේ මම දැක්කේ මේ ලෝකේ දරුවෙකුගේ ඇස් දෙකෙන් කිසිම දවසක නොදැකිය යුතු දෙයක්. මලසිරුර හඳුනා ගන්න යන්න උනෙත් මට. මීගමුව අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්තුමා අම්මාගේ සිරුර දාලා තිබුණු එවපු පෙට්ටිය ඇරියේ මගේ ඉස්සරහා. මට බලන්න බැරි වුණත් නීතිමය අතින් කළ යුතුයම නිසා මං බැලුවා. කඳුළු හංගගෙන කියන්නත් දුකයි. ඇත්තටම අපේ අම්මා සුදු බෝලයක් වගේ ලස්සන හොඳ හැඩි දැඩි කෙනෙක්. ඒත් ඒ මිනිය අම්මාගේමද කියලා මට හිතාගන්නට බැහැ. හොඳටම කළු වෙලා මූණේ පවා තැල් පාරවල් තිබෙනවා. බෙල්ලේ ඉඳලා පහත බඩට යනතුරු පළල මහල තිබ්බා. ශරීරය පුරාම තැලුම් පාරවල්, අතේ කැපුම් පාරවල් තුවාල තිබුණා. මං කිව්වා මට මේ මරණය ගැන සැකයි කියලා. මිනිය දැක්ක ගම අම්මාගේ මලසිරුර ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න කියලා මහේස්ත්‍රාත් තුමා නියෝග කරලා මලසිරුර රෝහලට යවුවා. අධිකරණ වෛද්‍ය පරීක්ෂණය කරපු වෛද්‍යවරයා හරිම කරුණාවන්ත පුද්ගලෙක්. මම එයාගෙන් ඇහුවා, සර් අම්ම පණ පිටින් ඉඳද්දි ෆ්‍රිජ් එකට දාලා තියෙන්නේ කියලා. ඒ ડોක්ටර් මට කිව්වා ඒක විස්තර කරලා තේරෙන විදිහට. අම්ම මැරෙන්න කලින් එයාට සිහිමුර්ජා වෙලා තියෙනවා. සිහිමුර්ජා වුණාට පස්සේ එයාව ඇදගෙන ෆ්‍රිජ් එකට දාලා ලොක් කරලා පස්සේ ඔක්සිජන් නොලැබීම හේතුවෙන් තමයි අම්මා මැරිලා තියෙන්නේ. දොස්තර මහත්තයා අම්මාගේ ශරීරයේ තියෙන තුවාල ගැන විස්තර කළා. පපුවට පියුරු වලට, කකුල් වලට තදබල ලෙස පහර දීලා දකුණු අතේ මැණික් කටුව ළඟින් ඉතා තදින් තෙරපීමක කැලල් තීරවා කියලා ඒ වෛද්‍යවරයා කිව්වා. අම්මගේ මරණයට පෙර එයාට ඉතාමත් බරපතල විදිහට වදහිංසා පමුණුවල තියෙන බව තැලුම් පහරවල් වලින් තේරෙනවා කියලා දොස්තර මහත්තයා එහෙදි කිව්වා. දකුණු අතේ මැණික් කටුව ළඟ තෙරපීමට හේතුව අම්මට හිසටම පහර දීලා එයාට සිහි නැති නාම කාමරේ ඉඳලා අතින් ඇදගෙන යාම වෙන්න පුළුවන් කියලා කිව්වා. කොහොම වුණත් දස වද දීලයි අම්මව බාගෙට මරලා එයාව සිහි නැති උනාම ෆ්‍රිජ් එකේ දාලා තියෙන්නේ. ඒක ලොකු ෆ්‍රිජ් එකක් කියලා මගේ දුවත් නෝනත් මට කිව්වා. අධිකරණ වෛද්‍ය වාර්තාවේ මේක සාවාද්‍ය මිනිස් ඝාතනයක් කියලා සඳහන් කරලා තිබෙනවා. අම්මගේ කරේ තිබුණා රත්රන් චේන් පටක්. කරාබු මුදු මේ මුකුත් තිබුණේ නැහැ. සල්ලිත් රුපියල් 113කට වඩා තිබුණා. මට ඒවා එයා පෙන්නුවා. මේ කිසිම දෙයක් ගැන අපිට අහන්න කෙනෙක් නැහැ. මේ මිනිමරුවා රටින් පැනලා යන්න කලින් අත්අඩංගුවට ගන්න කියලා අපි ඉල්ලීමක් කරන්නට ඕන. මේක කොයි රටක වුණත් මිනිස් ඝාතනයක්. අනික අපේ ගෙදර මිනි පහනක් වුණු අම්ම නැති වුණාට පස්සේ අපිට බඩමුට්ටු වැඩක් නැහැ. ඒත් මට මේ දේත් නොකිය බෑ. අම්ම නිතරම ඉඳගෙන ඉන්න හාන්සිපුටුව එයා හිටපු ගෙදර තියෙනවා. අම්ම මගේ දුවට කියලා තියෙනවා, පුතේ මං මැරුණු දවසක ඕනෙම දුකක් මේ පුටුව ළඟට ඇවිත් කියන්න, මං ඒක අහලා පුළුවන් විදිහට පිහිට වෙන්නම් කියලා. එයා අපි එක්ක හැමදාම කතා කරන්නෙත් ඔය පුටුවේ ඉඳගෙන. අනේ මට මුකුත් කියන්න එපා, පුළුවන් නම් මේ පුටුව විතරක් මට එවන්න. මේ වෙනකොට මගේ ලොකු දුව බරපතල විදිහට මානසිකව වැටිලා. මේ වෙද්දි ඒගේ සීල් කරලා ඒක අයිති අරාබි ජාතිකයෙකුට. අද අපි ඉතාමත් අසරණයි. වැඩපලක් කරන්න ණය තුරුස් වෙලා ඉන්න ගත්ත බඩුත් දැන් කිසිම පලක් නැහැ. දරු දෙන්නෙක් ඉන්න මට ඒ වගේ දෙයක් කරන්න හයියකුත් නැහැ, මුදලුත් නැහැ. අපේ අම්මට ඒ රටේ බැංකු ගිණුම් තිබුණා. අම්මා ඒ සල්ලි ගිණුමේ දාලා තිබුණේ. වරින් වර වියදම් ගත්තේ කාඩ් පතක් පාවිච්චි කරලා. මම බලධාරින්ගෙන් ඉල්ලනවා අම්මාගේ බැංකු තැන්පතු ගැනත් නිවසේ බඩමුට්ටු ගැනත් හොයලා බලන්න කියලා. මේ අපරාධ කරපු කෙනා නම් රටින් පැනලා යන්න කලින් අත්අඩංගුවට ගන්න ඕනේ. අපිටත් වඩා ඒ රටවල්වල නීතිය තදයි. කළුවා දේවගේ ශ්‍රියා කුමුදුනි පෙරේරා මහත්මියගේ අවසන් කටයුතු ඉකුත් 29 වෙනිදා ගම්පහ ඇටබගහ කරත්තේදී සිදු කෙරුණා. ඇය මේ යන විට 60 වියේ පසු වුණා.
ශ්‍රියාණිගේ ඝාතනය ගැන පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි. දරු පවුල වෙනුවෙන් රට ගිය ශ්‍රියාණිගේ මේ ජීවිත කතාව අවසානයේ ඇයට සිදුවුණු මේ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව ඔබගේ අදහස පහතින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්නට එපා.